නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. කොමරත් අපිට මරත් එකක රාජකාරි තිබ අද පාලිමේන්තුව ඇත් තිබේ පාලිමේන්තුවේ පොඩත් දුරට කතාවනේ අද චන්දය ඇත්තේ කියලා. කොමරත්තේ රාජකාරි වැඩගටයුතු නිසා කොමරත් මං පැලියට සම්බන්ධ වෙන මට අවස්ථාවක් ලැබුණ ඒකනත් කොමරත්තිතිං හැමතිවරේ කැටියට රාජකාරියත් කරන්නට තෝ අවශ්‍යයි පාලිමෙන්න්තු මන්ත්‍රීවරේ කැට පාලිමෙන්න්තුව වැඩකට යුතු කරන්නට ඕන ති වැඩගටයුතුර තමයි ඉතින් ඒ වැඩගටුතු කරගෙන තමයි හිටිය මම ඉතින් හැමදාම කියන දෙයක් තමයි අපේ පක්ෂ තුළ ඉතින් විවිධ අදහස් තියෙනවා විවිධ මතිමතාන්තර තියෙනවා ඉතින් සජිත් ප්‍රේමදාස ඇමතුමා ඉදිරිපත් වෙන්නට ඕනි කියන කණ්ඩායමකුත් ඉන්නවා ඒ කණ්ඩායම විසින් අද මං හිතනවා කුරුණෑගල දිස්ත්‍රික්කේ ඒ රැස්වීම පවත්වල තියෙනවා ඉතින් එව්වාගේ ඒකට ප්‍රතිවිරුද්ධ කණ්ඩායමකුත් ඉන්නවා ඉතින් මේක කොහොමදත් අපි සාකච්ඡා කළා ඔය තියෙන අදහස් ඔක්කොම ඉදිරිපත් වෙලා මොනාවනත් ඉතින් මේ පක්ෂයේ තුළ තියෙන උනන්දුව නිසා තමයි ඉතින් මේවා වෙන්නේ ජනාධිපතිවරණයට තියෙන උනන්දුව නිසා කොමරත් මැතිවරණය ලඟ වෙනකොට පක්ෂයේ ඔක්කොම එකතු වෙලා ඉතින් හරි තීරණයක් ගනි කැඩෙන්නේ නැහැ එක්සත් ජාතික පක්ෂය කවදාකවත් කැඩෙන්නේ නැහැ මෙවැනි අභියෝගවලට අපි ඉස්සරහත් මුහුණ දුන්නා එක්සත් ජාතික පක්ෂයේ සමහරක් අපෙන් කැඩිලා ගියා නමුත් කවදාක්වත් පක්ෂය වැටුන්නේ නැහැ එක්සත් ජාතික පක්ෂය කියන්නේ දැවැන්ත පක්ෂයක් මේ අවස්ථාවේදී මං හිතන්නේ මේක කීයකටවත් දෙකට කැඩෙනවද තුනට කැඩෙන්නේවත් නැහැ මේක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ඉතින් මේ ඇතුලේ එක එක අදහස් තියෙන එක එක විවේචන කරනවා කට්ටිය ඉතින් මේක මේ උනන්දුව නිසා තමයි මේ සියල්ලක්ම වෙන්නේ කොහොමදත් මං කිව්වා වගේ ඉතින් හරි වෙලාවට සියලු දෙනාම එකමුතු වෙලා ඉතින් හරි තීරණය ගනි නෑ අපි ඒක එක්සත් ජාතික පක්ෂයක් හැටියට අපි සියලු දෙනාම ඒක කෘත්‍යාධිකාරී මණ්ඩලයේත් ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමත් මේ සියලු දෙනා එකතු වෙලා සාකච්ඡා කරලා හරි තීන්දුවක් ගනි ඒකට ජනතාව බලාපොරොත්තු වෙන අපේක්ෂකයෙක් අපි ඉදිරිපත් කරනවා මං ඉතින් තව සුමානයකින් දෙකකින් හෝ මං ඉදිරිපත් කරන්නට සැලසුම් දැන් කොමරත් ඔක්තෝබර් මාස වෙනකොට ඔක්තෝබර් මාසෙට ඉස්සෙල්ලා මං විශ්වාස කරනවා අපිට ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි කියලා ඒක පක්ෂයක් හැටියට අපි සූදානම් වෙනවා ඒකට මුහුණ දෙන්න විශේෂයෙන්ම ගම ගාල දිස්ත්‍රික්කයේ අපේ ගායන්ත කරුණාතිලක මැතිතුමාත් එක්කත් ඇමතුමත් එක්කත් අපි මේ සාකච්ඡා කරුවා අපේ එල්පිටිය ප්‍රාදේශ සභා මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ ඒකට කොහොමද අපි පක්ෂයක් හැටියට ඒකට මුහුණ දෙන්නේ කියන එකත් ඒ වගේම වජිර අභිවදන ඇමතුමත් එක්කත් සාකච්ඡා වෙනවා ඒකට සූදානම් අපි පක්ෂයක් හැටියට ඒ ප්‍රාදේශ සභා මැතිවරණය ජයග්‍රහණය කරන්නට අපි අවශ්‍ය වැඩකටයුතු කරනවා අනිවාර්යයෙන්ම පක්ෂයක් හැටියට ඒක ඉතින් මම කිව්වා වගේ එක එක ඇමතිවරු මන්ත්‍රීවරුන්ට එක එක අදහස් තියෙනවා ඉතින් සමහර කට්ටියක් ඒක විවේචනය කරනවා සමහර කට්ටියක් ඒකට ගිහින් තියෙනවා සම්බන්ධ වෙලා තියෙනවා නෑ මම හිතන්නේ මේක පක්ෂය තුලත් ඉතින් ඒ යම් කිසි විදිහකට පක්ෂයටත් හොඳයි මොකද මේ උනන්දුවත් එක්ක ගැටුම් ඇති වෙනවා කෑ ගහනවා විවේචනය කරනවා ඉතින් කොහොමදත් අන්තිමට ඉතින් සුදුසු අපේක්ෂකයා ඉදිරිපත් වේ. එතකොට ඒ අපේක්ෂකයා හරහා එක්ක සියලු දෙනාම එකමුතු වෙලා එතුමාව දිනා ගන්න අපි සියලු දෙනාම වැඩකටයුතු කරනවා. අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මහත්මයා ඉදිරිපත් වෙනවා නම් අපේක්ෂකයා කැටට අනිවාර්යයෙන්ම එතුමාට අපි 100%ක් උදව් වෙනවා. ඒ වගේම කවුරුණත් කරු ජයසූරිය මහත්මයා අපේක්ෂකයා කැට ඉදිරිපත් වෙනවා. ඒ වගේම 100%ක් එතුමාට එතුමාගේ ජයග්‍රහණ වෙනුවෙන් කැප වෙලා වැඩ කරනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ මැතිවරයා හැටියට මේ අවස්ථාවේදී අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත් වුණොත් ජනාධිපති වෙන්නට එතුමාට 100%ක් උපරිම එතුමාව ජයග්‍රහණය කරන්න වැඩ කරනවා. ඉතින් අපි කෙනෙක් කියලා මාගේ පුද්ගලයෙක් කියලා නෑ. පක්ෂයේ කවුද ඉදිරිපත් කරන්නේ ඒ පුද්ගලයාට අනිවාර්යයෙන්ම මේ කැප වෙලා එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරනවා.